වන් දුුවේ පුතේ. අදත් අපි උසස් පෙළ තාක්ෂණවේදය සඳහා විද්‍යාවිෂයේ යටතේ දොළහස්ශ්‍රේණයේදී සාකච්ඡා කරනු ලබන ජයිවානු පාඩමේ දෙවෙනි කොටස තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී අපි කාබෝහයිඩ්‍රේට කියන ජයිවානුව හඳුනාගන්න සූදානම් වෙනවා. දුවෙේපුතේ මෙම පාඩනේ අයිතිවෙන්නේ දහතුන්වන නිපුනතාවට. ඒවගේම, මෙම නිපුනතාවේ යටතේ අපි කාබනික සංයෝග ජයිවානුවල වියුහය වැදගත්කම සහ භාවිතයන් ගවේශණය කරනවා. ඒ වගේ මෙම නිපුනතාවේ දෙවිනි මට්ටමේදී අපි කාබෝහයිඩ්‍රේටවල වියුහ ගවේෂණය කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම පාඩමේද අපි සාකච්ඡා වෙනවා, කාබෝහයිඩ්්‍රේට හඳුන්වලා ඒවා මොනුසැකරයිඩ ඩයිසැකරයි, හා පොලිසකරයිඩ ලෙස උදාහරණ දෙමින් වර්ග කරනවා. ඒ වගේ, බෝහයිඩ්්‍රේටේක අඩංගු සංගටක මූලද්‍රව්‍යේ මොනවාද එහිතියෙන විශේෂිකාණ්ඩ මොනවාද කියලා නම් කරනවා. ඒ වගේම ඩයිසකරයිට හා පොලිසැකරයිඩවල අන්තර්ගත වන ගලයිකොසිරික බන්ධන අපි හඳුනාගන්නවා. ඒ වගේම අපට දෙන සරලසීනි සාම්පලයයක් කොහොමද බෙනඩික්ද්‍රාවණය භාවිතයින් හඳුනාගන්න කියලා සාකච්ඡා කරනවා. ඒ වගේම පිෂ්ටය සඳහා අයිඩීන්ද්‍රාවනය යොදාගෙන, හොම දබි පි්ටේ හඳනාගන්න කියලා සාකච්ඡා කරනවා. ඒවා ගෙම කාබෝහයිඩ්‍රේටවල ලාක්ෂණික ගුණ විස්තර කිරීමකුත් කරනවා. අවසානේදී කාබෝහයිඩරේටවල කාර්මික භාවිතයන් මොනවාද කියලා අපි සාකච්ඡා කරනවා. දුවේ පුතේ අපි පසුගිය පාඩමේදි සාකච්ඡා කරා ජයිවානු කියන්නේ මොනවද කියලා බලන්න ජයිවානු කියලා කිව්වේ සජීවී දේහොල් තුළ පවතින ඕනෑම කාබනිකානුවක් අපි ජෛවානුවක් කියලා හැඳන්නවා. ඒවගේම මේ ජයිවානු ජෛව රසායිනික ප්‍රතික්‍රියා සඳහා ශක්තිය සපයනව කියලත් සාකච්ඡා කරා. මේ ශක්තිය සපයන ජයිවානු කීපයක්ම තිබුණා. කාබෝහයිඩ්‍රේට පරෝටීන ලිපිඩ න්‍යෂ්ටිකම්ල සහ විටමින්. ඒ අතරින් අධපිකාතා කරන්නේ කාබෝ හයිඩ්්‍රේට ගැන. මේ සියලුම ජයිවානුවල අඩංගුවෙන ක්‍රියාකාරී කාණ්ඩ කීපයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ. COH කියන කාබොක්සිලි කම්ල කාණ්ඩ එකක් ඒවා ගෙම දුවේ පුතේ මෙන්න මේ විදිහට ඔබට පේන මැති මේ මධ්‍යසාර අනුවක් මෙ මධ්‍යසාර අනුව තුළ මේ තියන OH කාණඩය අපි හඳුන් වන්නේ Hයිඩොක්සිල්ි කාණ්ඩයක් කියලා ඒව ගිම දුවේ පුතේ මේ තියෙනවනේ ඇමයි නෝවම්ලයක් මේ ඇමයි නෝවම්ලේ මේ තියන NH2 කියන කාණ්ඩය අපි හඳුන්වන්නේ ඇමයි නෝ කාණ්ඩයක් කියලා අද පාඩමේදී දුවේ පුතේ අපිට ඉතාම වැදගත්වන්නේ කුමක්ද අපිට වැදගත්වන්නේ මෙන්න මේ CHO කියන ඇල්දිහයිඩ කාන්ඩයත් ඒවගේම මෙන්න මේ විදිහට කාබන් සමග දිත්තබන්ධන ඔක්සිජන් හදන මෙ කීටෝන කා්ඩයත් අපිට වැදගත්තෙනවා කාබූහයිඩ්‍රේට පාඩමේදී. දුවේ පුතේ මේ ආහාරටික දු්ටු හාම ඔබට මතක් එෙන්නේෙමකක්්ද මෙහි තියෙන ප්‍රධාන පෝෂකය තමයි කාබූ හයිඩ්‍රේට කාෝහයිඩ්‍රේට අපි කොහොමද ප්‍රෝටීන ලිපිඩවරින් වෙන් කරලා හඳුනගන්නේ. බලන්න දුවේ පුතේ මෙතන තියෙනවා කාබෝහයිඩ්්‍රේට වර්ග දෙකක් අනු දෙකක් තියෙනවා. හොඳින් බලන්න මේ තියනෙ ගලුකෝස් අනුව මේ තියන්නේෙ ෆෘක්ටෝස් කියන කාබෝහයිඩ්්‍රේටය මෙහිදී ඔබට පේනවා සමානකම් දෙකක්. ඒ තමයි මේ ගලකෝසා ෆෘුක්ටෝස් කියන කාබෝ හයිඩ්්‍රේට අනු දෙකේම, හයිඩොක්සිල් කාන්ඩ් ඒකන්න මෙන්න මේ OH කාන්ඩ් මුදින් බලන්න මේ කාණ්ඩ දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් මේ දෙන්නගම ඉන්නවා. ඒ වගේම හොඳින් බලුව ඔබට පේෙනවා මෙන්න මේ කාණ්ඩය අපි හඳුන්වන්න කොහො මදක්‍රියාකාරී කාණ්ඩය CO කියන කාණ්ඩය අපි ඇල්Dි හයිඩයක් ලෙස හඳුන්වනවා. ඒ වගේම මේ කාබන් සමඟ මෙතන හයිඩර්ජන් රිජුවම සම්බන්ධ වෙලා තියෙනවනේ කාබන්ට රජුව සම්බන්ධ වෙලා මෙතන තින Hyඩජ ඒවගේම මෙන්න මේ කාබෝ හයිඩ්්‍රේටය අපි ගත්තොත් කාබන්ට සම්බන්ධ වෙලාතියන දිත්ත බන්ධනවලින් ඔක්සිජනන් සබන්ධ වෙලා තිීන මේ යාකාරයටම නමුත් මෙතන කාබට රිජුව සම්බන්ධ වෙලාතියනෙන හයිඩුජන් නෙේ මෙතන සම්බන්ධ වෙලාතියෙනෙ තවත් කාබන් පරමාණුවක්ම තමයි. මේ බලන්න එම නිසා මේ කොට සපි හඳුන්න නොම් මේ කාණ්ඩෙ මේ ක්‍රියාකාරී කාණ්ඩය අපි හඳුන්න්න ඇල්ඩි හයිඩක් විදිහට ඉතින් දුවේ පුතේ, ග්ලුකෝසලත් ෆෘක්ටෝසලත් ගලෝසල තියන්නේ ඇල්දිිහහිඩ කාණඩයක් ෆෘක්ටෝස් කියන කාබෝහයිඩ්ේටේ යෙන්නේෙ කීටෝන කාණ්ඩයක් ඒ වගේම මේ ගලුකෝසා ෆෘක්ටෝස් ද්‍රාවනගත වනහම මේ විවෘතදා ආකාරයට පවතින්නේ අපි මේවැට කිය නො විවෘර්ත දාම කියලා නමුත් ද්‍රාවනගතඋන්හම ඔබට මේ දකුණු පසින් පෙනෙන චක්‍රී ආකාරයට අනු සකස්වීමක් සිද්ධ වෙනවා ඒ වගේම දේපති සමහර කාබෝহাேට තිෙනවා? සුකරෝස් වගේ කාබෝ හයිඩ්්‍රේට සලකන්නකෝ සුකරෝස් වගේ කාබෝහයිඩ්‍රේටයක් හැදිලා තියෙන්න්නේ ග්ලුකෝසා ෘක්ටෝස් කියන කාබෝහයිඩ්‍රේ් දෙකම එකතු වෙලා එතකොට දුවේ පුතේ මේට ජලය සමග එන්සයිමයක් එකතු කරපු හාම ජලය සමග එන්සයිමයක් එකතු කරපු හාම මෙන්න මේ සුකරෝස් කියන කාබෝහයිඩේටය නැවත එයාව හැදීමට භාවිතා වුණු ගලුකෝසා ෆෘුක්ටෝස් කියන කාබෝහයිඩ්‍රේට දෙක බවට බිඳ හිලෙනවා එහිදී මේ සුරෝස් ජලයයක්ත් සමග එන්සයිමයක් තියෙන විට බිඳහෙලීමක් නෙ සිදුවනේ අපි යට කියන ජලවිච්චේදනයක් පෙනව කියලා. නමුත් දුවේ පුති ජලවිච්චේදනය වීමෙන් පසුව ලැබෙන මේ ග්ලුකෝහ ෆෘක්ටෝස් කියන කාබෝහයිඩරේ ජලය සමග එන්සයිමයක් ඇතිවිට නැවතක් බිඳහෙලීමකට ලක්වන්න නැහැ. අපිඒ ඉදිරියේදී සාකච්ඡා කරනවා. එහනම් දුවේ පුතේ කාබෝ හයිඩරේට අපි කොහොමද ඒවාය ලක්ෂණ අනුව හඳුන ගන්නේ. බලන්න හයිඩොක්සිල් කාණ්ඩ එකන ඕHච් කාන්්ඩ බහුල ඒ වගේම චක්‍රීය මෙන්න මේ හැඩති චක්‍රීය ඒ වගේම ඇල්ඩි හයිඩ ෝ කීටෝන වෙනවා. ඒ වගේම සමහර කාබෝහයිඩ්්‍රට ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් එකී සංයෝගවලට නැවත බිඳහෙලීමට හැකි සංයෝග තමයි අපි කාබෝ හයිඩ්්‍රේට කියලා හඳුන් වන්නේ. ඒ වගේම. කාබෝ හයිඩරේට තුළදුවේ පුතේ අඩංග වෙනවා ප්‍රධාන වශය මූල ද්‍රක්්‍ය තුන. ඒ තමයි කාබන් හයිඩ ජන් සහ ඔක්සිජන් කෙන මූල ද්‍රක්ව්‍ය. ඒ වගේම මේ කාබෝ හයිඩ්‍රේටයට තියෙනවා පොදු සූත්‍රයක්. ඒ අන්න මොකක්ද ඒ කියන්නේ මේ කාබන් හයිඩිජන් සහ ඔක්සිජන් අතර සම්බන්ධයක් තියෙන කෝමදේ සම්බන්ධය ගොඩන ගිල තියෙන්නේ බලන්න කාබන් පරමානුවකුත් ඩිජෙන්න් පරමාණු දෙකුත් ක්සිජන් පරමාණුවකුත් කියන සම්පූර්ණ අනුව වගේ ඉන්වාරයක් කියලා අපි මේ පූදු සූත්‍රයේ ගොඩනගා ගන්නවා. එහිදී හොඳින් බලමු අපි ගලකෝසනුව බලන්නකෝ ඒ ගලුකෝසනුවේ කාබන් කියීයක් තියෙනවද. හොඳට බලන්න මේ තියෙන්නේෙ කාබන් මෙහිදී අපි ගණන් කරමු එක්කයි දෙක්කයි තුනයි හතරයි පහයි හයක් තියනවා කාබන්. එහනම් මතකතියාගන්න මේ වරහන තුළ තියන්නේෙ කාබන් එකයින හයක් වෙන්න නම් ඉන්ට හයක් අපි යොදනවා. එන්ට හයක් අපි යොදන. ඒහනම් කාබන් හයක් වෙනකොට මෙතන ඔක්සිජනුත් වරහන තුළ තියෙන්නේ එකයි එන් හයක් වෙනකොට එක්වරක් හය හයක් විය යුතුයි. දැම්බලන්න කක ගලුකෝසන්ුවේ ඔක්සිජන් එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. කාබන් හයකුත් ඔක්සිජන් හයකුත් තියෙනවා. එ හයක් වෙනකට දුවේ පුතේ මේ වරහන තුළ හයිර්ජන් දෙකක් තියෙනවා. එහිනම් දෙවරක් හය දොළහක් විය යුතුයි. එනම් හයිර්ජන්තිෙන් ඕනේ දොළහක් ගණන් කරම අපි බලන්න එකයි දෙකයි තුනයි. හතරයි පහයි. හයයි, හතයි අටයි. නමයයි දහයයි එොළහයි දොළහක් වෙනවා. එහිනං මේ පොද සූත්‍රය මේ වගේ කාබෝ හයිඩ්‍රේටවල්ට අපට යොදන්න පුළුවන් එය සාධාරණ සූත්‍රයක්. තේරුණානේද. හිති දුවේ පුතේ තවත්ක් විශේෂ ලක්ෂණයක් තියෙනවා. හොඳින් බලන්න මෙතන මේ අනුව තුළ හයිඩජන් දෙකක් සමඟ ඔක්සිජන් පරමාණු එකයි තියෙන්නේ එහෙනම් හයිඩජන් සහ ඔක්සිජන් අතර තියෙන හයිඩජන් සහ ඔක්සිජන් අතර තියෙන අනුපාතය දෙක්ක අනු එක කියලාපි හඳන්නනො ඒක යන්නේ හයිඩජන් දෙකකට ඔක්සිජන් එකක් තියනවා කියන්නේ ඔක්සිජන් වගේ දෙගුණනයක් හැම විටම යිඩජන් කාබෝහයිඩ්්‍රේටයක් තුළ අඩංගු වෙනවා දැන් අපි ග්ලුකෝසල බැලුවනේද ඔක්සිජන් හයක් තිබුණ හයිඩජන්ඒ වගේ දෙගුණයක් තිබුණා හරිනේ මේ බලන්න ඔක්සිජන් හයයි හයවරත් දෙක දොළහක් වෙන්න ඕනිේ හයිඩජන් දොහක් තිබුණ. හරිනේද දුවේ පුතේ. ඒවගේම අපිම ඉගෙනගන්න කාබෝ හයිඩ්්‍රේට, කාන්්ඩ කරන්න පුළුවන් හතරකට මේ ප්‍රශ්න පතර තුළද? බගේ මේ දැනුම විමසල තියෙනවා. එම නිසා කාබෝහයිඩ්‍රේට කාන්්ඩ හතරක් තියෙනවා ඒ හතර අත්තරින් අපට වැදගත්තෙන්නේ මොනොසැකරයිඩ ඩයිසැකරයිඩ පොලිසැකරයිඩ. ඒ වගේම ඊට අමතරවතියනෝ ඔලිගො සැකරයිඩ කියලා. මොනසැකරයිඩක් කියන්නේ තනි කාබෝහයිඩ්්‍රට අනුවක් අපි ඉදිරියේදීගෙනගන්නවා. මොනොසැකරයිඩ දෙක් එක තුනනාම හැදිනෙන කාබෝහයිඩ්්‍රේට කාණ්ඩේ තමයි ඩයිසකරයිඩ. මොනොසැකරයිඩ විශාල සංඛ්‍යාවක් එක තුනාාම හැදිෙනවා පොලිසකරයිඩයක් බහ අවයාවිකයක්. ඒවගේම ඔලිගු සැකරයිඩයක් කියලා කියන්නේ මොනොසැකරයිඩ තුනක් හතරක් පහක් හයක් හතක් අටක් නමයක් දහයක් දක්වා එකතු වෙලා හැදෙන අනුවක් අපි හඳුන්නවා ඔලිගොසැකරයිඩයක් කියලා දවි පුතේ අපි දැ මොනොසැකරයිඩ හඳුනා ගනිමු. මොනොසැකරයිඩ කියන්නේ සරල සීනිි විදිහයටත් අපි හඳුන්නනවා. ඒවගේම මොනසැකරයිඩයක හයිඩොක්සිල් කාණ්ඩ් දෙකක් හෝ වැඩිගැනක් කඩංගු වෙනවා ඒවගේ මෙය ඇල්ඩි හයිඩයක් හෝ කීටෝනයක් වෙනවා ුවේ පුතේ මේ තියෙන්නේ ඇල්දිහයිඩ කාණ්ඩේ මං ඔබට මුලින් සඳහන් කරා. ඒ වගේම මේ තියෙන්නේ කීටෝන කාණ්ඩය යත් මම ඔබට මුලින් හඳුන්වා දුන්නා මේ දෙන්නම ජයිවානෝල තියෙන ක්‍රියාකාරී කාන්්ඩ ඒ වගේම අපිටමි මොනොසැකරයිඩ තවක්විදිහකට වර්ග කරන්න පුළුවන් ඒක කියන්නේ ඇල්ඩෝස ලෙසත් කීටෝස ලෙසත් මොනසකරයිඩ අපි වර්ග කරනවා. මොකදද ඇල්දෝසයක් කියන්නේ හොඳින් බලන්න ග්ලුකෝස් කියන්න ඇල්ඩෝසයක් ඇයිට ඇල්දෝසයක් කියන්නේ. ඇල්ඩෝස එකක් කියලා කියන්නේ එම කාබෝහයිඩ්්‍රේට අනුවේ අඩංග වෙනවා ඇල්ඩිහයිඩ කාණ්ඩයක්. එහෙෙනම් ඇල්ඩිහයිඩයක් සහිත මොනසැකරයිඩයක් අපි හඳුන්වනවා ඇල්දෝසයක් විදිහට බ්ලුකෝ සැල්ඩෝස එකක්. ඒවගේම අපි ෆෘක්ටෝ සනුව ගත්තොත් එහිතියෙනවා කීටෝන කාන්්ඩයක්. කීටෝන කාණ්ඩයක් සහිත මොනොසැකරයිඩයක් අපි හඳුන්වනවා කීටෝසයක් විදිහට. ඒ වගේම දුවේ පුත්තේ මං ඔබට ප්‍රකාශ කරා මේ වගේ විවෘර්තදාම සහිත ගලකෝස් ෆෘක්ටෝස් වගේ කාබෝහයිඩ්ේට ජලයේ දියවනහම ද්‍රාවන ගත වුණහම මෙන්න මේ ආකාරයට චක්‍රිය සංයෝගයක් හදනවා. කෝමදේ චක්‍රිය සංයෝගය හදන්නකෙ ලබි බලමු. මෙහිදේ දුවේ පුතේ මෙ ග්ලකෝස්වල ඇඩිහයිඩ කාණ්ඩේ සහිත කාබන් තමයි පලවෙනි කාබන් වෙන්නේ. එම්. නිකා තුංවනිකාබන් හතරවනිකාබන් පස්සනිකාබන් හයවනිකාබන් කියලා අපිට පුළුවන් මේ කාබන් නම් කරන්න ගලුකෝ සනුවයි මේ තියෙන්නේ ගලුෝ සනුවක් එතකොට දුවේපුතේ මේ පලවනිකාබන්සාහ පස්වනිිකාබන් අතර බන්ධනයක් ඇතිවෙනවා. ඒ ඇති වනහම තමයි අරවිදිහට චක්‍රීිය සංයෝගයක් ඇතිවෙන්නේ. කොහොමද මේ බන්ධනය ඇතිවෙන්න කියලා අපි දැන ගනික. හිදදි සිදුවෙන්නේ මේ පලවෙනි කාබන් තියෙනවනි මේ පළවෙනි කාබන් මත තියන මේ දිත්ත බන්ධන ඔක්සිජන් තියෙනවනේ එතන තියන දිත් බන්ධනයෙන් එක් බන්ධනයක් කැඩෙනවා. බිඳෙනවා. ඉන් පසුව මේ අපේ පස්වනි කාබන් මත තියනෝ හයිඩොක්සිල් කාන්ඩයක් මෙන්න මේ හයිඩොක්සිල් කාන්්ඩයේ බලන්න ඕ සහ එච්ච අතර ඔක්සිජන්සා හයිඩරජන් අතර බන්ධනයක් තියෙනවා. එම බන්ධනය බිඳෙනවා. ඒ බන්ධනයේ බිඳුන හම මේ ඔක්සිජන් සමඟ පස්සනි කාබන් මත තියෙන මේ ඔක්සිජන් සමඟ පලවෙනි කාබන් බන්ධනයක් හදාගන්නෝ. මේ බලන්න මෙන්න මෙත ඔොබට පේනව ඇති. ඒවගේම මෙතන මේ දිත්තබන්ධන ඔක්සිජන්වල එක් බන්ධනයක් කැඩිලා ඔක්සිජන් ඉතුරවෙනවනේ මෙතන්දි මේ ඕහා එචත් චතරබන්ධනය කැඩිනවනි ඒ බිඳන හම ඇති වෙනවා හයිඩජන් අයනයක්. අන්නේ හයිඩජන් අයන මේ ඔක්සිජන්ට සම්බන්ධ වෙනවා. ඒ අනුවදුවේ පුතේ මෙන්න මෙතන ගොඩ නැගෙනවා අලුතෙෙන් හයිඩොක්සිල් කාන්්ඩයක් පේනවනේද. එතකොට මෙන්න මේ වගේ චක්‍රී ආකාරයට ගලුකෝස් වි්‍යෘතදාමය චක්‍රීිය සංයෝගයක් විදිහයට ගොඩ නැගෙනවා. ඒ වගේ මේ ගොඩ නැගෙන මොනසැකරයිඩ අපි මේයට කියෙනා මොනොසැකරයිඩයක් කියලා. ඒ මොනසැකරයිඩ ආකාරය ජලය සමග ප්‍රතික්‍රියා කරලා කිසි විටත් බිඳහෙලෙන්නේෙ නෑ තවදුරටත්. එමනිසා අපි කියනවා ජල විච්චේදනයක් කරන්න බෑ කියලා. එහමනම් තක තියාගන්න මොනොසැකරයිඩ ජලවිච්චේදනය කළ නොහැකි. ඒ වගේම දුවේ පුතේ අපිට ඉගෙනගන්න තියෙන මොනසැකරයිඩ වර්ග තුනක් ගැන. ඒ තමයි ග්ලුකෝස් ෆෘක්ටෝස් සහ ගැලෙක්ටෝස් මේ තියෙන්නේ මේ අනුතුන. නමුත් මේ තියෙන්නේ ඒ අනුතුනේ විවෘර්තදාම තුනකුත් ඒ වගේම චක්‍රිය සංයෝග තුනකුත් තමයි. නමුත් ඔබ මේ දුටුහාම බයවෙන්න පුළුවන්. එහම බයවෙන්න එපා ඇයි. අපි අවශ්‍යනය මේවා අඳන්න පුරුදු වෙන්න අවශ්‍යතාවයක් නෑ. නමුත් ඔබට පුළුවන් වෙන්න ඕනේ මේ අනුවල වියහතුන නමක් නැතුව දුල්න්නොතුන්. ඒ තුන් දෙනාව කෞද ගලෝකෝස්, කෞද ගැලෙක්ටෝස්, කවද ෆෘුක්ටෝස් කියලා වෙන්කර ගැනීමේ හැකියාවක් දුටු පමණින් තිෙන් ඕනි. ඒ තමයි ඔබ පුරුදුපුහුණු කළ යුත්තේ. අඳින්න නෙමේදුවේපුතේ ඔබට දෙන රූපාතරින් කවද මොනසැකරයිඩේ කවද ඩයිසැකරයිඩ, කවද බ්ලුකෝස්, කවුද ගැලෙක්ටෝස් කියලා අනුව වෙන් කර ගැීමේ හැකියාවක් කඔබට තිබිය යුතුයි. එහෙමනං අපි මතුන් දෙනාව වෙනවෙනම සලකල බලමු කොහොමද අපි ඒ තුන් දෙනාව වෙන් කරලා හඳුනගන්න කියලා. මොනවද ඒ තුන් දෙනාග තියෙන වෙනස් ලක්ෂණ කියලා. පලවනිියෙන් ගම ගලුකෝස් ගලුෝස් කියන්නේ මොනසැරයිඩවලතියනෙන සරල ආකාරය. ඒ වගේම මෙයා වි්‍යවෘතදාමයක් විදිහටත් චප්‍රීය සංයෝගයක් විදිහටත් පවතිනවා දුවේ පුතේ. ඒවගේම කාබන් පරමාණුහයක් මෙහි අඩංගු වෙනවා. ඒවකිම දුවේ පුතේ මේ ග්ලු කෝස් ආකාර දෙකින් පවතිනවා. කොහොමද ග්ලුකෝස් ආකාර දෙකක් පවතින්නේ මම ඔබට, නැවත කතා කරන්නම් මෙන්න මෙතන තියෙනවන මේ ගලූකෝස් අනුව මේ දිහා හොඳින් බලන්නකෝ. එහිදී මේ ගලකෝස් අනුව අපි මේ තියන්න පලවෙනිකාබන් මේ දේවෙනිකාබන් මේ තුන් වෙනිකාබන්, මේ හතරවෙනිකාබන් මේ පස්සෙ නිකාබන් මේ හයවෙනිකාබන් ලෙස අපිට නම් කරන්න පුළුවන්. එහිදී බලන්න මේ කාබන් හය. මේ කාබන් මෙතන තියෙන එක දෙක්ක තුන්නාහතර පහ සහ ඔක්සිஜන් සමඟ හදනවදයේ පුතේ මෙන්න මේ ආකාරේ. මෙන්න මේ ආකාරේ ශඩශ්‍රරකාර හැඩයක් තමයි ඒ කාබන් අතර ඇති වෙන්නේ. එතකොට අපි මේතය අපිට මෙ මේ විදියට තිරස්සාකාරෙන් සලකන්න පුළුව. මෙ තිරස්සාකාරේ තය. අපි මේ කොලපාට තය තමයි මේ තියන්නේ. எனගේ තිරස්සාකාරයට තියපුහාම හොඳම් බලන්න. මේ පලවෙනි කාබන් මතතියන හයිඩොක්සිල් කාණන්ඩය තියෙන්නේ පහලට කියලවඔබට තේරෙනවනේ ඒ කියන්නමුකදද පලවෙනි කාබන් මෙන්න මේ මුල්ලනං ඒ මුල්ලේ හයිඩොක්සිල් කාණ්ඩේ තියෙන්න මෙන්න මේ වගේ තලයෙන් පහලට සිරස්ව පහලට තියෙන්නේ. ඒවගේම බලන්න දෙනිකාබන් මත දෙවිනි කාබන් මතත් පහිටල තියෙන්නේ හයිඩොක්සිල් කාණන්ඩය සිරස්ව පහලට, තලයිෙන් පහලට පිහිටල තියෙන්. වෙනි කාබන් ගත්තොත් මේ ගලූකෝසල අපිට හිතන හිතන විදිහට වෙනස් කරන්න බෑ මේ පිහිටීවානිවාර්යයි බලන්න තුන්වෙනි කාබන් ගත්තොත් ඒයාගේ තිෙන්නේ තලයෙන් නිහලට මෙන්න මේ ආකාරයට. ඒ වගේම හතරවෙනි කාබන් මත තියන්නේ තලයිෙන් පහලට ඒ අපට ඉහලට කියලා හිතල ආඳන්න බැහැ මතක තියාගන්න හැම විටම හතරවිනි කාබන් මත ගලූකෝස්කගේ හයිඩොක්සිල් කාණඩේ යන තලයිින් පහට. ඒ වගේම. අවනි කාබන්ට හයවැනි කාබන් සම්බන්ධ වෙලා CH2OH කා්ඩයක් හැදිල තියෙනවා එය තියෙන්නේ තලයෙන් නිහලට තේරුණානේද එහෙනන් දුවේ පුතේ මේ ග්ලකෝස්සල දෙකතුන හතර පහ කියන කාබන්වලට සම්බන්ධ වෙලා තියෙන ආකාරමි හයිඩුක්සිල් කාන්්ඩ C2OH කාන්ඩ සම්බන්ධ වෙලා තියෙන ආකාරය වෙනස් වෙන්නේ. නමු ්ලකෝසල ආකාර දෙකක් ඇතිවෙනවා මෙන්න මේ පලවෙනි කාබන්ට හයිඩොක්සිල් කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙනෙ තලයෙන් පහලටද නැත්තන් තලයෙන් ඉහලට දෙ කියන කාරනා දෙක මත. අපි ඒක හඳුනා ගනිමු. බලන්න බ්ලුකෝස් ආකාර දෙකක් තියනවා. ඒ තමයි දුවේ පුතේ ඇල්ෆගලකෝස් හා බීට ග්ලුකෝස් කියලා. කදම මේ ල් ලු ෝස් කියන්නේ ම දැන් ඉස්සල කිව වගේ. දෙක තුන හතර පහේ කිසිම වෙනක් සිද්ධ වෙන්නේ නෑ පිහිටීමේ වැෑතියෙන කා්ඩවල. නමුත් පලවිනිකාබන් මත තියන හයිඩොක්සිල් කාණ්ඩය, තලයිෙන් පහලට තමයි පිහිටල තියන්නේ. තලයිෙන් පහලට නම් පිහිටල තියන්නේ හයිඩොක්සිල් කාන්ඩේ පලවිනි බන් මත එයා එල්ෆ ගලූකෝස් කියලා පිහඳුන්වනවා. නමුත් බීට ගලකෝසල වෙන්නේ පොඩි වෙනසයි ඒමොකද. පලවිනි කාබන් මත තියෙන හයිඩොක්සිල් කාන්ඩය තලයෙන් ඉහලට තමයි දුවේ පුතේ පිහිටලා තියෙන්නේ ඔබට පේන වැති බීට ගලුකෝස් අනුව පලවිනි කාබන් මත හයි ඩොක්සිල් කාණන්ඩය තලයෙන් ඉහලට පිහිටීමක් තියෙනවා එම නිසා එයාි බීට ගලකෝස් කියලා හඳුන්වනෝ ඔවදුවේ පුතේ ඊළඟ මොනසැකරයිඩේ තමයි ෆෘක්ටෝස් බලන්න ෆෘක්ටෝස් කියන්නේ මෙන්න ඔබට පේන වැති මේ තියනන්නේ ෆෘුක්ටෝසල විවෘර්තදාමයේ හි තියෙනවා කාබන් පරමාණු හයක් එක දෙක්ක තුන හතර පහහාය. ඒවගේම දේ පුතේ මේ විවෘර්තදාමාකාරයට ෆෘක්ටෝස් පවතින්නේෑ. එයා පවතින්න හැම විටම මෙන්න මේ වගේ චක්‍රිය සංයෝගයක් විදිහට. ඒවගේම මේ ෆෘක්ටෝස් තමයි පැනිරසින් වැඩිම සීනිවර්ගය වෙන්නේ. අපි දන්නවා පලතුරුවල මී පැනිවල මේ ෆෘක්ටෝස් බහුල වශයෙන් අඩංගු වෙනවා. මී පැණි හැදෙන්න්නේෙ කොහොමද. මල්වලින් ගන්න යුෂය අනුව පැනිවලින් තමයි ල් පැනිවලින් තමයි මේ පැනිය දෙන්නේ. එම නිසා තමයි ෆෘක්ටෝස් පලතුරු සීණිඒහි අඩංගු වෙන්න අපි මේ හඳුන්න්නන පලතුරු සීණ කියරත් ෆෘක්ටෝස්. එතකොට බලන්න දුවේ පුතේ මේ ෆෘක්ටෝසනුවෝ චක්‍රිය වඋනහම මේ විවෘතදාමය චක්‍රියාකාරයට හැඩගැසුනහම එහි පලවෙනි කාබන් මෙන්න මේ C2OH කාන්ඩේ මේ තියනෙ පලවෙනි කාබන් මේ තියෙන්න දෙවෙනි කාබන්. මේනෙ තුන්වෙනි කාබන් මේ හතර වෙනි කාබන් මේ පස්සෙෙනනිකාබන් මේ හයවෙනි කාබන්. එතකොට එය අර ඉස්සල්ලා අපි පෙන්නුවනේ බ්ලුකෝසනුව ශඩශ්‍රාකාරයි කියලා ඇත්තරම දුවේ පුතේ ෆෘක්ටෝසනුව අපිට හඳුනාගන්න පුළුවන් හරි පහසුයි එයා පංචාශ්‍රාකාරයි එයා පංචාශ්‍රා කාරයි මේ බලන්නොක යා ගෙතාල මේ කාබන් පරමාණු සම්බන්ධ වෙලා තියනෙ පංචාශ්‍රාකාර විදිහකට. එසේ නම් දේ පුතේ මේ අතුන් ල් ෆෘක්ටෝස් බීට ෆෘක්ටෝස් කියලා දෙකට බෙදෙනවා. කොහොමද වෙනස සිද්ධ වෙන්නේ මෙන්න මේ දෙවෙනි කාබන් මත මේ දෙවිනි කාබන් මත තියෙන හයිඩොක්සිිල් කාණ්ඩය ඉහල තලයට ඉහලින්ද තලයට පහලින්ද කියන එක මත ඇල් අ සහ බීටා වෙං වෙනවා. අපි බලමු මේ බලන්නකෝ මෙතන තියෙන්න්නේෙ දෙවෙනි කාබන්. Fructose, ago, DSA, this, ෝ සනුවයි මේ දෙවෙනි කාබන් ගෙතියෙන්නේ හයිරොක්සිල් කාණ්ඩේ තලය ියලට එමනිසා දුවේ පුතේ අපේඒ හඳුන්නවා බීටා ෆෘක්ටෝස් කියලා. ඒ වගේම මෙතනදි බලන්නකෝ දෙවෙනි කාබන් මත හයිරොක්සිිල් කාණඩේ පහිටල තියෙන්නේ තලයිෙන් පහලට එමනිසායා එල්ෆ ෆෘක්ටෝස් කියලා පිහඳුන්නවා දැක්කනේ දැල් හහාබීටවිෙන් කරල හඳුනා ගන්න විදිහ. ඒ වගේම දුවේපුතේ ඊ ළග මොනසැකරයිඩිය ගැෙක්ටෝස් ක්ටෝස් කියන්න අපිදන්නවන කිරිවලතියන සීනිවර්ගයක් අපේට කියන්නේ ලැක්ටෝස් කියලා මේ ලැක්ටෝස් නිර්මාණය වෙන්නේ ගැලෙක්ටෝස් කියන මොනසකරයිඩත් ලුෝස් කියන මොනසකරයිඩියත් එකතු වෙලා ඒවාගේම මේ ගැක්ටෝස් රිසිීණ ැන්න දායක වෙනවනි කොහොමද ගලෝකෝසයි ගැලැක්ටෝස විවෙන් කරගණන දෙන්න එක වගේ. නමුත් එක තැනකදී පොඩි වෙනසක් සිද්ධ වෙනවා. හොඳින් බලන්නකෝ මේ තියෙන්නේ ග්ලුකෝ සනොදැන් අපිට මේක පුරුදදුුවනේ. එහිදී පලවිනි කාබන් මත තියන හයිඩොක්සිල් කාන්ඩ් එකනෙකට වෙනස් වෙන්න පුළුවන්. ප ඉහල් තලේයේ ඉහලට හෝ තලයෙන් පහලට වෙන්න පුළුවවා. නමුත් දෙවෙනි කාබන්ගේ හයිඩොක්සිිල් කාන්ඩ තියෙන්නේ තලයෙන් පහලට ගැලෙක්ටෝස් ගත් එහෙම තමයි තලයෙන් පහලට. ංවනි කාබන්ගේෙත් හයිරොක්‍සිල් කාණ්ඩේ තියනෙත් තලයි එංඉහලට ගැලැක්ටෝස්ගේත් තුංවනි කාබන්ගේ තලේ නිහලට හයිරොක්සිල් කාණ්ඩේ තියෙන්නේ. ඒ වනාට දුවේ පුතේ හොඳින් බලන්න මෙන්න මේ හතරවෙනිකාබන්ගාව බලන්න. හතරෙනනි කාබන්ගාවදේ තමයි වෙනස සිදුවන්නේ මොකදද ග්ලුකෝසල හතර වෙනනිකාබන්ගේ අනිවාර්යෙන්ම හයිඩෝක්සිල් කාන්ඩේ පිහිටන්න ඕනේ තලයෙන් පහලට නමුත් ගැලක්ටෝස්ගේ පිහිටිය යුත්තේ තලයෙන් නිහලට අන්න එතනින් අපිට පුළුවන් ග්ලුකෝසුයි ගැලෙක්ටෝසුයි එකගේ වුණට වෙන් කරලා හඳුනාගන්න. ඔබ මේ ඇදීමට නොවෙයි දුටු පමණින් වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව ඇති කරගන්න. ඉඩ පස්සෙදුවේ පුතේ මේ පස්සනිිකාබන්ට මේ දෙදෙන ගේම හයවෙනි කාබන් සමඟ එකතු වෙලා CH2O8 සම්බන්ධ වෙලා තියෙනවා ඊලන්ට දුව පුතියාවි මොනොසැකරයිඩන කතා කරේ දැන් අපි ඩයිසකරයිඩ කතා කරමු. ඩයිසකරයිඩ හැදෙන්නේ මොනොසැකරයිඩ අනු දෙකක් එකතු වෙලා. මේ බලන්නකෝ මේ තියන්නේ මෝල්ටෝස් කියන යිසැකරයිඩෙ බලන්න අනු දෙකක් එකතු වෙලා බන්ධනය වෙලා තියනවා. ඒවගේ මෙතන තියෙනවා සුරෝස් කියන ඩයිසැකරයිඩිය. එයත් අනු දෙකක් එකතු වෙලා තමයි බන්ධනය වෙලා හැදිලා තියෙන්නේ. ඒවගේම ලැක්ටෝස් කියන ඩයිසකරයිඩයක්ත් හැදිලතියෙනවා මේ විදිහට බන්ධනයක් ඇතිකරගෙන මොනොසැකරයිඩ අනු දෙකක් එකතු වෙලා ඒ මනං අපි ඩයිසැකරයිඩය ඇතදී අපි මේ මෝල්ටෝස් සුකරෝස් ඒවගේම ලැක්ටෝස් කියන සංයෝග වෙන් කරලා හඳුනගන්න පුළුවන් වෙන්න ඕන බලන්න මෝල්ටෝස් මේ තියෙන්නේ මෝල්ටෝස් අනුව කහමදම මේ මෝල්ටෝ අනුව නිර්මාණය වෙන්නේ ඒ සඳහා දායක වෙන්න ඇල්ෆා ගලකෝස් කියන මොනොසැකරයිඩ දෙක. ඒගේම මේ මොනසැකරයිඩ දෙකකා අතර කොහොමද බන්ධනයක් ගොඩ නැගන්නේ. හොඳට බලන්නකෝ මේ තියෙන්නේ කැල්ෆගලූකෝ සනුවක්. කෝමද ල්පකිව්ේ පලවෙෙනනිකාබන්ගේ තලයෙන් පහලට හයිඩරොක්සිිල් කාණ්ඩේ තියෙනවා. මෙයාගේ පලවෙනිිකාබන්ගේ ආහියිඩරොක්සිල් කාණ්ඩේ තලයෙන් පහලට තියෙනවා. ඉතින් බලන්න දුවේ පුතේ මෙතන, මේගලෝකෝස්සනුවේ පලවෙනි කාබන් ගේෙතියෙන හයිඩොක්සිල් කාන්ඩියතුන්. ඒවගේ මේගලෝකෝසනුවේ හතරවෙනි කාබන් මතතියෙන හයිඩොක්සිල් කාණ්ඩයනුත් දෙන්න එකතු වෙලා ජලානුවක් මෙන්න මේ ආකාරයට පිටවෙනවා. ජලානුවක් පිටවෙනවා. එතකොට ඒ ජලානුවක් පිට වෙනකොට මෙතන ඉතුරු වෙනෝ ඔක්සිජන් පරමානුවක්. ඒ ඔක්සිජන්, ඊට පස්සේ මෙන්න මේ හතරවිනිකාබන් සමඟ මේ ආකාරයිෙන් බන්ධනයක් හද නොමේ බලන්න මෙන්න මෙතන හදලතියෙනෝ බන්ධනයක් එහමනේද එතකොට මේ හදපු බන්ධනය අපි හඳුන්වනෝ මොනසැකරයිඩ දෙකක් අතරණ බන්ධනය ඇති වුනේ එමනිසා අපිය හඳුන්වනවා ගලයි කොසිඩික බන්ධනයක් කියලා ගලයික සිටි න්ධනය තවදුරටත් විශේෂ කරන්න පුළුවන් කොහමද සම්බන්ධ වෙන ස්ථානානුව බලන්න මෙතනදි සම්බන්ධනේ කවුරු කවුරු අතරද මේ බන්ධනය පලවෙනි කාබන්සා හතරවෙනි කාබන් අතර එම නිසා එ හතර ගලයිකො සිටික බන්ධනයක් කියනවා මෙතනදි මේ ඔක්සිජන් ලැබුණේ ඇා ගල කෝස්ොලින් එම නිසා ඇෆා එක හතර ගලයිකො සිඩික බන්ධනයක් විදිහයට අපිය හඳුන් වනවා ඒ වගේම දේ පති මේ හැදුුන ඩයිසකරයිඩිය, මෝල්ටෝස් කියන ඩයිසකරයිඩිය ඉන්සයිමයක්කුත් ජලයත් තියෙනකොට, ජලය සමඟ ඉන්සයිම ඇතිවිට නැවත ජලවිච්චේදනයකට ලක්වෙනවා. ොැරයිඩ ජලවිච්චේදනය වන්නේ නැහැ ඩයිසකරයිඩ ජලවිච්චේදනය වෙනවා ජලවිච්චේදනය උන්න හමොකදවෙන්නේ මේ මෝල්ටෝ සනුව සෑදීමට දායක වුණු මොනො සැකරයිඩ දෙක බවට නැවත බිඳ හෙලීමට ලක්ගෙනවා ඒක අන ඇල් ගලු කෝස් ල් ග ල කෝස් නැවත අපිට ලැබෙනවා. තෙරුණානේද. ඒ වගේම දුවයේ පුතේ ඊළඟ ඩයිසැකරයිඩ තමයි සුක්ரோෝස්. මේස සීනි එකන අපේ ගෙදර තියන සීි බෝතලේ තියෙන්නේ අන්නේ සීණි බෝතරේ තියන සීනිි අපි හඳුන්න්නොවා සුකරෝස් කියේන කාබෝහයිඩ් රටෙන්ක් මේ සීණි නිපදවගන්න කොහොමද අපේ රටේනම් උපපැනිවලින් තමයි මේ උක් සීණි නිපදවා ගන්නේ. නමුත් සමහර රටවල්වල විශාල වශයෙන් බීටෘට් වගාරලා සීණි නිපදවා ගැනීම අක් කරනවා මොකද රට් වල තියෙනවා වැඩි වශයෙන් සුක්රෝස් කියේන ඩයි සැකරයිඩිය. එතකට මේ සුකරෝස් කියීන ඩයි සැකරයිඩෙ කොහොමද නිර්මාණය වෙන්නේ. ෝසා ෘක්ටෝස් කියන මොනොසකරයිඩ දෙක එකතු වෙලා තමයි. ඒ දෙෙන්න්න අතර ග්ලයිකො සිටික බධනයක් හදාගෙන නිර්මාණය වෙනවා සුක්‍රෝස් කියන කාබෝ හයිඩ්්‍රේටය. හොඳින් බලන්න මීති කොහොමද මේ බන්ධනය ඇතිවෙන්නේ. මේ බලන්නකෝ ගලකෝස්වල මේ තියෙන පළවෙනි කාබන් මතතිය හයිඩොක්සිල් කාන්ඩිය. ඒවගේම මේතියෙන ෆෘක්ටෝස්, පංචාස්්‍රාකාරයින නේද. එහි මේ බන්ධනයට සම්බන්ධවෙන්නේ දෙවැනි කාබන් මතතියන හයිඩොක්සිල් කාණඩිය. ඒනං මෙන්න මේ... ලෝසල පලවිනි කාබන් හියිඩරොක්සිිලුත් ඒවගේම ෆෘක්්ටෝසල දෙවෙනිකාබන් මතතියෙන හයිඩොක්සිලත් බන්ධනය වෙලා ජලා අනුවක් පිට වෙනවා. ජලානුවක් පිට උනාාම ඉතුරුවෙන ඔක්සිජන් සමඟ මේ පලවෙනිකාබනුත් දෙවැනි කාබනුත් මේ ආකාරයට ගලයික සිික බන්ධනයක් ගොඩ නගා ගන්න ැ අපි මේ ගලයිකො ටික බදන්නන්නේ තඳදුරටත් විශේෂකරමු කවරු කුරු අතරද ඇති වනේ පලවෙනි කාබන්සා දෙවනි කාබන් අතර ඒහින්දා අපි කියනා එක දෙක ග්ලයිකෝ සිටික බන්ධනයක් කියලා. ඒවගේම මේ බන්ධනයේදී සහභාගියවුණනේ ඇල්ා ග්ලුකෝස් සහ ඇල්ා ෆුක්ටෝස් එම නිසා මෙය ඇල්ෆා එක දෙක ගලයිකෝ සිටික බන්ධනයක් විදිහයට අපි හඳුන්නනවා දිය පුතේ. ඒවගේම මේඩයි සැරෑයිඩිය ඒක යන්න අපේ මේ. සුරෝස් කියන ඩයිසැකරයිඩය අපිට පුළුවන් නැවතවතාවක් ජලය සමග එන්සයිම ඇති විට එය ජලවිච්චේදනයට භාජනය වෙනවා. ජලවිච්චේදනය උනහම ඒ ඩයිසැකරයිඩය සුකරෝස් කියන ඩයිසැකරයිඩේ හැදීමට මූලික වෙච් ගලුකෝස්සා ෆෘක්ටෝස් කියන අනු බවට නැවත බිඳහෙලීමකට ලක් වෙනවා. අපි කියනවා කර ජලවිච්චේදනය වෙනවා කියලා. ඊළඟ ඩයි සැකරයිඩිය ඒ තමයි ලැක්ටෝස්. බලන්න ලැක්ටෝස් අපි හඳුන්නනො කිරිසීණි කියලා. ඒ කියන්නේ කිරිවල තියෙන සීණි වර්ගේ කාබෝ හයිඩ්ුවට වර්ගය. මේ ලැක්ටෝස් නිර්මාණය වෙන්නන්නේ ග්ලුකෝසා ගැලෙක්ටෝස් කියන මොනසැකරයිඩ දෙකා ආශ්‍රය කරගෙන. බලන්න මේ තියෙන්නේ ගැලක්ටෝස්. මේ හතරවිනිිකාබන් ගේ හයිඩොක්සිල් කාන්්ඩේ තියෙන්නේෙ තලයිෙන් හලටනේ එතකොට දේපුතේ. ගැලෙක්ටෝසල මේ බලන්න පලවිනිකාබන් මත තියෙන්නේ තලයෙන් ඉහට හයිඩොක්සිල් කාණ්ඩෙ ඒහින් දෙයා බීට ගැලෙක්ටෝසෙනෝ මේ බීට ගලෙක්ටෝසෙක්ක ඇල්ෆා ගලකෝස් එකක් සම්බන්ධ වෙනවා එතකොට දුවේ පුතේ බලන්න මේ අතර ඇතිවෙනෝ මේ ආකාරයෙන් බන්ධනයක් මේකට අපි කිය න බීටා බන්ධනයක් කියලා ඇයි මේ ගැලෙක්ටෝසල බටා ෝHචටා ගැලක්ටෝස්සලතියන ඕයත් සමඟ තමයි මේ ගලයිකොසිටික බන්ධනය ඇතිවුණේ. එමනිසා අපි කියන අයට Bටා ගලයිකොසිටික බන්ධනයක් කියලා ඒවගේම මේ බන්ධනය ඇතිවෙන්නේ පලවෙනි කාබන්සා හතරවිනි කාබන් අතර. ඒහින්දා Bටා එක හතර ගලයිකොසිටික බන්ධනයක් කියලා අපි මේ ගලයිකොසිටික බන්ධනය හඳුන්නවනො. ඒ වගේම මේ ගලැක්ටෝ සනුව ඒන හැදුනෙ කොහොමද මොනසක්කරයිඩ් දෙක කවද. ගැලැක්ටෝ සසා ගලකෝස්. එතකොට මේ ලැක්ටෝස් කියන මෙන්න මේ ඩයිසැකරයිඩය අපිට පුළුවන්දුවේ පුතේ ජලවිච්චේදනයක් කරන්න. එවිට ඒ ඇනේ ජලය සමගේ එන්සයිම භාවිතා කරලා අපි ජලවිච්චේදනය කර පුහාම නැවතවතාවක් මෙයා හැදීමට මූලික වෙච්ච, ගෙලෙක්ටෝ සනුවත් ්ලුකෝ සනුවත් බවට බිඳහෙලෙනවා. දුවේ පුතේ. ඔබ ඉස්සල්ල දකිින් නැති බලන්නකෝ මෙහිදයි මේ බන්ධනය මේ බීට බන්ධය මේ ආකාරයෙන් පෙන්නවා. ඒවගම සමහර අවස්ථාවලද මෙන්න මේ ආකාරයනුත් සිරස්සතර පෙන්න්නන්න පුළුවන්. ඒවගේම තමයි තවත් ආකාරයක් තියෙනවා. බලන්නකො මේ බලන්න සිික්‍සැක්් ආකාරයක් මේද ඉසෙඩ්ඩක්කුරක් වගේ එතකොට මේ ආකාර තුනෙම්ම පෙන්න්නන්න පුළුවන්. ඔබ පොත්වල ප්‍රශ්නපත්‍රවල මේ ආකාර තුනමදක් ඉන්න පුළුවන් මෙතනින් පෙන්නන්නේ මේ බීටා බන්ධනයක් දුවේ පුතේ. ඒය ගැන කලබල වෙන්නපා එකම බන්ධනේ ආකාර කකිීපේකට පෙන්න්නන්න පුළුවන්. ඕ අපි දම් මොනසකරයිඩ කතාර ඩයි සැකරයිඩ කතා කරා දැන් අපි පොලිසැකරයිඩ ගැන කතා කරමු. හොඳින් බලන්න දේ පුතේ පොලිසැකරයිඩ කියන්නේ මොනසැකරයිඩ අනු විශාල සංඛ්‍යාවක් එකතු වෙලා හදන බහු අවයවිකයා. මේ පොලිසැකරයිඩ ජල අද්‍රා්‍යයි. ඒ වගේම පැිරස නැහැ. ඒ වගේ ජලය සමඟ එන්සයිම මගින් මොනොසැකරයිඩ බවට ජලවිච්චේදනය කරන්න පුළුවන් මේ පොලිසැකරයිඩ ොවද අපි ඉගෙනගන්න තියෙන පොලිරයිඩ පොලිසකරයිඩ තුනක් ගැන ඔගොළ දෙදනගන්න ඕනෙ. ඒ තමයි පිෂ්ටය සෙලියුලෝස් හාගලයිකෝජන් බලන්නකෝ අපි මුලින්මගම පිෂ්ටය පිෂ්ටේ කියන පොලිසකරයිඩය අපි හොඳින් මහලා තියෙනවා මොනවටද පාවිච්ිවෙන්නේ ශාකවල ශක්තිය ගබඩා කරන ආකාරය තමයි පිෂ්ටේ කියන්නේ. ඒ වගේම මේකෙ අඩංගු වෙනවා බහු අයවික දෙක් මෙන්න මේ දෙකු හොඳින් මතක තියාගන්න. ඇමයිෝ හා ඇමයිලෝ පෙක්ටීන් කියන බහුවාව්‍යවික මේකෙ අඩංගු වෙනවා. හොඳින් බලන්නකො මේ ඇමයිෝහ ඇමයිලු පෙක්ටීන් අතරින් ඇමයිලෝස් හා ඇමයිලෝ පෙක්ටීන් අතරින් හොඳින් බලන්න එක් බහවාවයවිකයක් රේකීය දාමයක් වෙනවා. එක් බහවායවිකයක් රේකීය දාමයක් වෙනවා. ඒවගේම දුවේ පුතේ අනිත් බහවාවයවිකය මේ වගේ අතු බෙදිලගිය ශාකනය වූ දාමයක් වෙනවා. තේරුණානේද ඔවු දෙැම්මන් කිව්වනේ. ි්ටේ හැදිල තිෙන්නේ ඇමයි ෝසයි ඇමයිල පෙක් ී නොයි වෙල්ලෙන් කියලා ඒහනම් අපි ඒ දෙන්න වෙන්ං කරලා හඳුනගම්. ඕගලට ළුවන් එන්න ඕන ඒ දෙන්න වෙන්ං කරල දැනගන්න. බලන්න අපි ගමු ඇමයිලෝස් ඇමයි ලෝස් ගත්තහම දේ පුතේ එර්රේ කියය බහවාවේකයක්. කෝහමද ගොඩනගන්නේ. ල් ග ලූකෝස් අනු කිහිපයක් මේ එකක තුවෙලා දැම් එතන පෙන්න්නන්නේ හතරයි. ඇත්තරම දෙසීයක් විතර සම්බන්ධ වෙනවා. දෙසීයක් විතර සම්බන්ධ වෙලා මෙන්න මේ ආකාරයේ රේකීයදාමයක් ගොඩනගනවා එතකොට මේ රේකියදාමයක් ගොඩනගනකොට දුවපුතේ එතනදී ඇතිවෙන බන්ධන්නේ ගලයිකෝ සිි න්ධනය අපි හඳුන්වන්නේ කෝමද ඇා එක්ක හතර ගලයිකොසිටික බන්ධනයක් තමයි ඇතිවෙන්නේ. ඇෆා එක්ක හතර ගලයිකො සිටික බන්ධනයක්. ඒ වගේම ඒ අපිට මේ විදිහට පෙන්න්න පුළුවන් මේ තියෙන්නේ තනිරේකීයදාමයක් එය. අනු සියගානක් සම්බන්ධ වෙලා තිනෝ දෙසියගානකට වඩා වැඩි තේරුණානයද. එනම් මෙන්න ඇමයි ලෝස් ඇමයි ෝස්ස තිය ගලයිකොසිටි බන්ධනය මොකක්ද ඇල්ෆා එක්ක හතර ගලයිකොසිටික බන්ධනය. ඒ වගේ? විෂ්ටේ තියන අනිත් බහවාාවවි ආකාරය. ඇමයිලො පෙක්ටීන් බලන්නකෝ මේ තියන්න ඇමයිලො පෙක්ටීන් අනුව කෝහම දෙයාව වෙන් කරගන්න අපි මේ තියන්න ඇමයිලෝස් රේකිය දාමයයක්. හොඳින් බලන්න මේ ඇමයිලෝස් රේකීිය දාමේම එක්ගලකෝස් අනුවක හයවෙනි කාබන් සමඟ තවත් ඇමයිලෝස් රේකීය දාමේක, තියන ලකෝස් අනුවක පලවිනි කාබන්, යික ටි බදඳයක් ගොඩ ගනවා. ජලානුවක් පිට වෙලා දෙන්න අතර ගලයිකොසිටික බන්ධනයක් ඇතිවෙනවා. අන්න එතනදි තමයි දුවේ පුතේ ඇමයිලෝස් දාමයට තව අත්තක් සම්බන්ධ වෙනවා තවදාමයක් සම්බන්ධ වෙනවා. අපි කියනවා ශාකනය වෙනවා කියලා. ශාකනය වෙනවා කියලා කියවා. එනම් අතක තියාගන්න ඇමයිලෝස් කියන්නේ රේ කියදාමයක් ඇමයිෝ පෙක්ටන් කියන්නේ මේ විදිහට ශාකනය වූ දාමයක් අතු බදුනු දාමයක් කියලා අපි කියනවා. ඒ වගේම දේ පුතේ. හොඳින් බලන්න මේ අපිට මෙන්න මේ ආකාරයෙන් පෙන්න්නන්නත් පුළුවන්. මේ තියෙන්න ඇමයිලෝස්දාමයේ ඒ අතු බෙදිල මේ ආකාරයට ශාකනය වෙලා තියනවා. තේරුුණානේද. මෙහි විශේෂත්්‍යයක් තියෙනවා. මේ අතුබෙදීම නිසා තවත් ලයයික සිික න්දනයක් ඇතිවුණානේ. ඒ අපි හඳුන්න වෙනත් නමකි. බලන්නකෝ ඇමයිලෝස් දාමයේ එක්ක හතරාතර. එක්ක හතර අතර. එක්ක හතර අතර ඇමයිලෝස් දාමයේ, එක්ක හතර අතර ඇතිවෙනවා ග්ලයිකො සිටික බන්ධනයක්. අපි යට කියේනෝ ඇල්ෆා එක හතර ග්ලයික සිටික බන්ධනයක් කියලා. ඒ වගේම මෙන්න මෙතන ඇතිවෙනවා තව බන්ධනයක් ඒ තමයිඇෆා එ හය ග්ලයිකො සිටික බන්ධනය. එක්ක හය ග්ලයික සිටික බන්ධනය. එහෙනම් ඇමයි ලෝස්සල තියෙන්නේෙ එකක් ගලයිකො සිටික බන්ධන වර්ගයයි. ඒ තමයිඇෆා එක හතර, යිල්ල පෙක් ඉවල ග ලයික ටික බඳන්න වර්ග දෙකක් තියෙනවා ඇෆා එක හත්තර සහ ඇල්ෆා එක හය කියන ග්ලයිකෝ සිටික බන්ධන. තේරුණානේද හරි. ඊළඟ පොලිසැකරයිඩේ අපි බලමු. ඊනඟ පොලිසැකරයිඩියය තමයි අපි දැනගන්න ඕන සෙලියුලෝස්. හොඳින් බලන්න සෙලියුලෝස් කියන්නේ ශාකසයිල ඩිත්තියේ සුලබවම අඩංගුුවෙන පොලිසැකරයිඩිය මේ සෙලියුලෝස් හැදීම සඳහා උදව් වෙන්නේ ීටා ගලුකෝස් කියන අනුව, බීටා ග ලකෝස් කියන මොනුසකරයිඩය පාවිච්චි වෙලා තමයි මේ විදිහටපේ සෙලිය ලෝස් ගඩනැගෙන්න්න ද පුතේ. කොට මේ බහු අව්‍යාවකයක් මෙහිදී විශාල අනුසංඛ්‍යාවක් බී ලูකෝස් විශාල අනුසංඛ්‍යාවක් පඩි පෙලක් වගේ සම්බන්ධ වෙනවා මේ විදිටාවයි තිරස් බන්ධන නැතුව මේ විල්ල තියෙන සිරස් බන්ධ නැතිවුණේ ඇයි बීට ගලකෝස්්න යන්නේ ඒ කියන්නේ පළවෙනි කාබන් මත තලයෙන් ඉහළට තමයි OH කා්ඩය තියෙන්නේ එමOH කා්ඩයත් එක්ක තවත් ගලකෝස් අනුවක තවත් ීට ගලූකෝසනුවක හතරවිනිකාබන් ගලයික සිි බඳන ඇති කරගන්නවා එවිට මේය පඩි පෙලක් වගේ තමයි අනු දහස් ානක් සම්බන්ධ වෙනවා එවිට මේ සෙලියුලෝස්සල ඒ ඉදා පවතින ගලයිකොසිි න්දධනය අපි හඳුන්වනවා එක හතර ගලයිකෝ සිටික බන්ධනයක් සම්බන්ධවෙන්නේ බීටාාවන්නේ බීටා බන්ධනයක් ඇතිවෙන්න ඒ නම් බීටා එක් හතර ගලයිකො ටික බන්ධන තමයි මේ සෙලියුලෝස් සාධන්නේ මෙයත් ඉහලාතට ඇති වෙන රේකීය බහු අවයවිකයක් වෙනවා අතු බෙදිලා නැහැ. ඊනඟට ගලයිකෝජන් අපේ ගලයිකෝජන් ගැන කතා කරනකොට සතුන් තුළ ශක්තිය ගබඩා කරන ආකාරය තමයි ගලයිකෝජන් කියලා කියන්නේ. පිෂ්ටේකි විමකද ශාක තුළ ශක්තිය ගබඩා කරන ආකාරය. ග්ලයිකෝජන් කියන්නේ හිෙනන් දේ පුතේ අපි වගේ සතුන්තුළ චක්තිය ගබඩා කරන ආකාරය. මේ ගලයිකෝජන් තුළ අඩංග වෙන්නන්නේ ඇමයිලො පෙක්ටීන් කියන අනුව පිෂ්ටයේ තිබුණේ ඇමයිලො පෙක්ටීන් කියන අනුව ශාකනය වූ අනුවක් බෞවාවයවිකයක්. එම නිසා ඒ ශාකනය. ලයිකෝජන් කියන්නෙත් ශාකනයවෝ අනුවක් ඒවගේම ඇමයිලො පෙක්තින් අනු බහුලයි. දවේ පුතේ අපි දැන් කතාකරානේ මොනසැකරයිඩ ඩයිසකරයිඩ පොලිසකරයි ගැන දැන් ඔබේවැෑ විය්හ අඳුන ගත්තා. ඒ හින්දා දැන් අපිට පුළුවන් වෙන්න ඕනේ ඔබට ආහාර සාම්පලයක් දුන්නුවොත් ඒ ආහාර සාම්පලය තුළ අපි මේ ඉගෙන ගත්ත කාබෝහයිඩ්‍රට වර්ග තියෙනවද කියලා. ඒ සඳහාපි පරීක්ෂණ දෙකක් ගැන සාකච්ඡා කරනවා. එකක් තමයි සරලසීනි හඳුනාගැනීමේ පරීක්ෂණ. මේ සරලසීනි හඳුනාගැනීමේ පරිීක්ෂණය අපි හඳුන්නවා බෙනඩික් පරීක්ෂාව කියලා අපි හඳුන්නනො. මෙහි දිදේ පුතේ වෙන්නේ මොනසැකරයිඩ හා සමහර ඩයිසැකරයිඩ මේක හොඳින් මතක තියාගන්න මෝල්ටෝස් හා ලැක්ටෝස් කියන සමහර ඩයිසැකරයිඩත් ඒවගේ මොනසැකරයිඩත් බෙනඩික් ද්‍රාවණයක් එක්ක වන්න විපර්යාසයක් ලබා දෙනවා. ඒ වගේම දුවපුතේ මේ වර්ණවිපාර්යාසය ලබාදීමට හේතුවෙන්න මොකද්ද මේ මොනොසැකරයිඩ හල් මේ ඩයිසකරයිඩ තුළ අඩංගු වෙනවා ඔක්සිහාරක ගුණයක් අපි කියනා ඔක්සිහාරක සීනිි තමයි මේවා කියලා එම නිසා වර්ණවිපාර්යාසයක් ලබා දෙනවා නමුත් මුඳින් මතකතියාගන්න මේ කාරණාව ඩයිසකරයිඩ අතරින් සුකරෝස් කියීන ඩයිසැකරයිඩය ඔක්සිහාරක සීණි නෙවේ ඒ නිසා අයා බෙනඩික් ර වර්ණ විපරයාසයක් ලබා දෙන්නේ න ඒක හොඳින්ම මතකතියාගන්න. සුකරෝස් බෙනඩික් පරීක්ෂණයේදී වර්ණ විපරයාසයක් ලබා දෙන්නේ නැහැ. අපි දෙැබලමුක බෙනෙික් පරීක්ෂණය මෙහිද අි බෙනෙඩික් ද්‍රාවණය ගන්නවා ඒය නිල්පාටයි අපිට දෙන ආර සසාම්පලය සහරරිවිට ද්‍රවණයක් පවෙන්න පුළුවන් ගැ ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් ද්‍රාාවයක් නම් පරීක්ෂණ නලක දාලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ේත්නැතිනම් ගනද්‍රවයක් දුන්නොත් අපි ජලයත් සමඟු හොඳින් පොඩි කරලා අපි කියන්නේ මිශ්්‍රරලා පොඩි කරලා පෙරල ද්‍රාවනයක් ලෙස මේ අපේ පරීක්ෂණනාලයට යොදාගන්නවා. ඊට පස්සේ අපි ඒ ආහාරසාම්පලයට බෙනඩික් ද්‍රාවනයෙන් ස්වල්පයක් එකතු කරනවා. ඒ ස්වල්පයක් එකතු කරලා අපි ජලතාපකක බහලා හොඳින් රත්කිරීමක් කරනවා. විනාඩි තුනක් පහක් අතර රත්කිරීමට ලක් කරනවා. එතකොට දුවේපුතේ වර්ණ විපර්යාසයක් ඇතිවෙනෝ මේ බලන්න හොඳින් ඔබට පැහැදිියෝ පේනවනේද මේ තියෙන බෙනඩික් ද්‍රාවන වර්ණය නිල් පාටයි මේ නිල් පාට කොළ වෙන්න පුළුවන් කොළ කහපයයකට එන්න පුළුවන් ඒවගේම තැමිලි වෙන්න පුළුවන් අවසානයේ දී ගඩොල්රතු අවක්ෂේපයක් මෙන්න මේ වගේ ලැබෙන්න්න පුළුවන් මෙන්න මේ බලන්නකො මොකද මේ අවක්ෂේපයක් කියන්නේ මේ ඔබට පේනවති කුඩුකුඩුුවගේ ජලයේ මේ ද්‍රාවනේ පාවිින් තියෙනෝ එතුට මේ ආවක්ෂේපයක් මේ යම් කාලයක් අපි පසකින් තියලති බෝත්න් මෙය අඩියේ මේ අවක්ෂේපය තැම් පත්වීමක් සිද්ධ වෙන ඔබු මතක තබා ගතයුතුයි හෙනම් බෙනඩික් පරීක්ෂණයේදී මෙවැනි වර්ණ විපර්යාසයක් දෙනවනම් එය සරලසීනි එකැනි සරලසීනි අඩංගුයි ගඩොල්නතුව අක්ෂේපයක් දුන්න ොද්දුවේ පුතේ අපි කියනවා ඒ අපිට දුන්න ආහාරසාම්පලයේ තියෙන සරලසීනි ප්‍රමාණය විශාල ප්‍රතිශතයක් අඩංගුයි කියලා නමුත් සමහර අවස්ථාවලදී මේ ගඩොල් රතුව වක්ෂේපය දෙන්නේ නෑ දුවේ පුතේ මෙන්න මේ වගේ කොල හෝ කොලකහ ඒම නැත්තන් කහ පැහැයක් තැබිලි පැහැයක් ලබා දෙන්න පුළුවන්. එවෙලේ ඒ අවස්ථාවේදී අපි කියන්නේ සරලසීනිි තියෙනවා නමුත් වැඩි ප්‍රතිශතයක් නැහැ තියෙන්න්නේ සුළු ප්‍රතිශතයක් පමණයි කියලා. ඒ වගේම දුවේ පුතේ අපි බලමු පිෂ්ටය සාම්පලයක් කොහොමද හඳුනගන්න කියලා පිෂ්ටය තියනවද නැද්ද කියලා ආහාරයක කියන්නේ කොහොමද. අපිට දෙන ආහාර සාම්පලය, මේතිය එෙන්නේ ජල සාම්පලයක්. මේතිය එ පිෂ්ට සාම්පලයක්. හොඳින් බලන්නකො මේට අපි යොදාගන්නව අයිඩීන්ද්‍රාවනය. අයිඩීන්ද්‍රාවනය දුඹුරු පැහැති. ඊට පස්ස අපි මේ සාම්පල දෙකටම අඩීන් එකතු කර ගමු. හොඳින් බලන්න මෙහිදී ජලේ අඩංගුවෙලාති ජලයට අයි යොදපුහාම මෙන්න මේ වගේ දුඹුරු පැහයක් ඇති වෙනවා. නමුත් පිෂ්ටයට අඩීන් යොදපුහාම, ඇ මෙන්න මේ වගේ ඔබට පේනව ඇති දුඹුරු පහයක් නෙම එකටකක් අතද පැහැයක් ඇතිවෙනවා. ඒ තවදුරටත් අබිබලමු මෙන්න මේ ආකාරේ නිල් දම් පැහයක් තමයි ඇතිවෙන්නේ එහෙනම් දුබුරුපාට අයඩීන් ද්‍රාවනය නිල්දම්පැහයකට හරවන්න පුළුවන්නං ඒයාපි හඳුන්වනවා ඒම ආහාරේ පිෂ්ටය තියෙනවා කියලාපිට තීරණය කරන්න පුළුවන්. වගම දේ පුතේ. අපේඒ ද්‍රාවනයක් විදිහයට ගත්ොත්න්නේේ එහෙමනැතු අපට ආහාරසාම්පල දුන්නොත් ඒත් අපිටයිඩීන්ද්‍රාවනය පරීක්ෂා කරන්න පුළුවන්. බලන්න මේ අයිඩීන් ද්‍රාවනය අපිට යොදන්න පුළුවන් මෙතන ආහාරසාම්පල හතරක්ති නො. මේ හතරට අපිට එකින් එකට අයිඩීන් බිින්දු කිහිපේගානය එකතු කරන්න පුළුවන්. ඔබට පේනවනේ යිඩීන් බිදු කපයක් එකතු කරනවා. එවිට බලමු සිදුවන වරණවි පරයාසය කුමක්ද කියලා. බලන්න මෙහිදී. මෙන්න මේ ආහාර සාම්පල දෙකේම වර්ණ විපර්යාසයක් වුණා දුමරු පැහය. අයිඩීන්ද්‍රාවනේ දුමුරු පැහය මේ වගේ නිල්දම් පැහැයකට හැරුණා. නමුත් මේ ආහාර සාම්පල දෙකේ දුමුරු පැහය නිල් දම් ුණේ නෑ. එහෙෙනනම් මොකද අපිට ගන්න පුළුවන් තීරණය. මෙන්න මේ ආහාරසාම්පල දෙකේ පිෂ්ටයා අඩංගුයි. නමුත්න් මේ ආහාර සාම්පල දෙකේ පිෂ්ටයා අඩංගු නෑ කියලා තීරණය කරන්න පුළුවන්. දැන් දන්නවනේද දෙන්න ආහාරසාම්පලයක, සරල සීනිි තියනවද කියලා අඳුරගන්න පිෂ්ටේ තියනවද අඳුරගන්න අපි දැඟි ඉගෙනගත්තා. ඉතින් දුවේ පුතේ ඇයි අපි මේ තරම්ම කාබෝහයිඩ්්‍රට ගැන කතා කරන්නේ මේ කාබෝහයිඩ්‍රේට දුවේ පුතේ අපිට ජයිව ලෝකයේදීත් ඒවගේම වැඩ ලෝකයේදී කර්මාන්ත වශයනු අපිටි තාම වැදගත්වෙනවා. අපි බලමු ජෛව ලෝකයේදී කාබෝහයිඩ්්‍රේට කොහොමද වැදගත් වෙන්න කියලා. බලන්නක අපි පොඩිකාලින් දම් ඉගෙන ගන්නවා. ශක්තිය දෙන්න නම් කාබෝහියිඩ්්‍රේට සහිතහාර කන්න කියලා. එනම් ශක්තිය සැපීම සඳහා කාබෝහහියිඩ්‍රේට අවශ්‍යයි. ඒ වගේම අපේ මොලයේ සයිලවලට ශක්තිය නිතරම අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය ලබා දෙන්නෙත් කාබෝහයිඩ්්‍රේට වලින්. එමනිසා අපි කියනවා ස්නායිු පටකයාමනයට කාබෝහහියිඩ්්‍රේට අවශ්‍යයි කියලා. ඒ වගම. අපේ ආහාරජීර්ණය පද්ධතියේ තියෙන මහා අන්ත්‍රේ සහ කුඩා අන්ත්‍රේ. ආහාර ජීරණය සිදුවෙනකොට බැක්ටීරියා ඊට උපයෝගී වෙනවා. උදව්වෙනවා. අන්නේ බැක්ටීරිියවල ආහාර ජීර්ණය කිරීම සඳහා උදව්වෙන බැක්ටීරියාවල වර්ධනය උත්තේජනය කිරීමටත් කාබෝහියිඩ්‍රේට වශ්‍ය වෙනවා ඒ වගේම දුවේ පුතේ අපි කියනවනේ ද තන්තු බහුල ආහාර කන්න කියලා තන්තු බහුල කාබෝහයිඩ්‍රේට හාරයට ගැනීමෙන් මලබද්ධය පිළිකාව දියවැඩියාව හා හරද රෝග අවධානම අඩු කිරීමක් සිදු කරනෝ ඒ වගේම අපේ ශරීරයේ ජීවින්ගේ ශරීරයේ තියෙන මේ දේ පරිවෘතිය මනාලෙස සිදුවීමට මේ දේ ඔක්සිකරණයවීමට කාබෝහයිඩ්‍රේට අවශ්‍යයි ඒ වගේම විවිධ ජෛව සංස්ලේෂණ ප්‍රතික්‍රියාවලටත් කාබෝහහියිඩ්‍රේට අවශ්‍යයි ඒවගම දේ පුතේ ශාකදේහේ, ශාක සයිල බිත්තියේ පවා සෙලියුලෝස්ක කියන කාබෝහයිඩ්්‍රේටේ අඩංගු වෙනවා ඒනන් ශාකදේහේ විවියුහය හදන්නත් සංගටකයක් විදිර කාබෝහයිඩ්්‍රේට උපකාරී වෙනවා. ඒවගේම අපි දන්නවා ඉස්සා මීමැස්සා ඒවගම මේ කුරුමිණින් වැනි සතුන්ගේ දේහයේ පිටදිින් ආාවරනයක් තිනවා. අන්නේ ආාවරණය හැදන්නේෙත් කයිටීන් කියන කාබෝහයිඩ්‍රේටේ බාවිතා වෙලා. ඒවගේම තමයි ජීවයකුගේ සංසේචනය විකසනය රුදිරේ කැටි ැසීම හා ප්‍රතිශක්ති කරන පද්ධතියේ ක්‍රියාකාරීත්‍රයටත් කාබෝහයිඩ්‍රෙටි ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා ජයිවලෝකයේදී කාබෝහයිඩ්්‍රට වැදගත් කායභාරයක් ඉටු කරනවා. ඒවගේම තමයි අපි කාර්මික භාවිත. එකන කර්මාන්ත ශේෂත්‍ර තුළ යම් යම් නිපදවීම සඳහා අපි කාබෝහයිඩ්‍රට භාවිතා වෙනවා. බලන්න මොනමොන, නි්ානද අපි කාබෝහයිඩ්ඩියට මගින් සිදුකරන්නේ. බොහෝ කඩදාසි වරග කාඩ්බෝඩ් කපුහා ලිනන් රෙදි නිපදවීමට අපිට සෙලියුලෝස් කියන කාබෝ හයිඩ්ියට අවශ්‍ය වෙනවා. ඒ වගේම විනිවිධපෙනෙන සෙලෝෆන් පටල රෙදි නිපදවීමට අවශ්‍යරේෝන් තන්තු තැනීමට සෙලියුලෝස් අවශ්‍ය වෙනවා. ඒ වගේම ජලය අවශෝෂණය කරන අපි කැන්නෙස් පොංච කියලා ඒවගේ ද්‍රව්‍ය නිපදවීමටත් සෙලියුලෝ සෝන වෙනවා. චිත්‍රපටහා 4ායාරූප කර ශේස්ත්‍රයේදී සෙලියුලෝයිඩ් පටල සැෑදීමටත් සෙලියුලෝස් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම දේ පුතේ, දුම්රහිත විඩිබේෙත්. අපි උදාහරණයක් විදිර නයිට්‍රෝ සෙලියලෝස් අපිකි නො T, ඒ ද්‍රව්‍ය නිපදවීමටත් අපි සෙලියුලෝස් යොදාගන්නවා. ඒ වගේම ජලයේ ද්‍රාව්‍ය ගම්වර්ග නිපද වන්නත් කාබෝ හයිඩද්‍රේට අවශ්‍යයි. ඒ වගේම, ිෂ್ටේ ොදා ගන්නවා දුවೇ පුතේ, ರෙදිපිළි රೂපලාವන්න ද්‍රව್වේ औಶදහාතීන්ත නිපදවීමට. වගේම අපි දන්න අපේ පරිසරයට තියෙන ලොකුකරදරයක් තමයි පලාස්ටික් ඇයි දිරාපත් වෙන්න හැනි නමුත් අද කාලේ මේ වර්තමානයේදී උත්සහගන්නවා හැම විටම ජයිවහායනයට ලක්වන ප්ලාස්ටික් නිෂ්පාදනයට එතකට මේ ජයිව හායනයට ලක්වන ප්ලාස්ටික් ඇසුරුම් ද්‍රව්‍යහා අච්චුවාදිය පුනර්ජනනය ද්‍රව්්‍ය නිපදවීමටත් මේ කාබෝහයිඩ්‍රේට් උපයෝගී වෙනවා ඒ වගේම ශල්ලකර්මවලදී තුවාල මැසීමට අපි යොදනවනේ නූල් එම නූල් දැන් නිෂ්පාදනය කරන්නේ කයිටීන් කෙන කාබෝහයිඩ්්‍රේටෙන්. එවිට ඒ විියෝජනය වන දැඩි හා නම්මශීලී නූල් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබිලතියෙනවා. ඉතින් දුවේ පුතේ මේ කාබෝ හයිඩ්්‍රට මේ ආකාරයට කර්මාන්ත ශේත්‍රයේදී අපිට වැදගත් කායභාරයක් ඉටු කරනවා. ද පාඩමේදී අපි දුවේ පුතේ සාකච්චාරා කාබෝහයිඩ්‍රේට ගැන සාකච්ඡා කරා ඒවාඒ උදාහරන් දෙමින් අපි කාබෝහයිඩ්‍රේට වර්ග කරා. ඒ වගේම කාබෝහියිඩ්‍රේටක අඩංගු සංගටක මූල ද්‍රව්‍ය මොනවද ඒක තියනෙන විශේෂිත කාන්්ඩ ඒක කියන්න කීටෝන හා ඇල්ලි හයිඩ ගැන අපි සාකච්ඡා කරා. ඒ වගේම ග්ලයිකෝසිඩික බන්ධන අපි හඳුනාගත්තා. ඒ වගෙම දේ පති, බෙනඩික් ද්‍රාවණේ භාවිතා කියරලලා, කෝමද සරලසීනි හඳුනාගන්න කියලා අපි සාකච්ඡා කරා. ඒ වගේම අයිඩීන්ද්‍රාවනේ භාවිතෙන් කෝමද පිෂ්ටේ හඳුනාගන්න කියලත් අපි බැලුවවා. ඒවගම දේපුති, කාබෝහයිඩ්්‍රේට වඩ ලාක්ෂණික ගුණත් අපි විස්තර කරා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට කෝහමද ජෛවලෝකේදී හා කාර්මිකෝ භාවිතා කරන්නේ කියල සාකච්ඡා කරා. ඉතින් දේපුති. අද පාඩමේදි. ඔබ මේ ඉගෙනගත්ත කරුණු නැවත නැවත අධ්‍යේනය කරන්න. ඔබට ඒ සඳහා චැනල්යි YouTube නාලිකාවතුින් මේ පාඩම නැවත නැවත අධ්‍යේනය බලන්න අධ්‍යේනය කිරීමට හැකියාව ලැබෙනවා. එසේ අධ්‍යේනය කරලා ඔබ කෙටි සටහනක් ගොඩ නගාගන්න. එය නැවත නැවත භාවිතා කරන්න මත්තකේ තබාගන්න. එවිට මේ පාඩම අපහසු වෙන්නේෑ. අවසාන වශේනුත් මං ඔබට කියනවා. අපි මේ ඉගෙනගත්ත කාබෝහයිඩුවට අනු, And du namaahan si vênnepa නමුත් ඒ අනුවල රූප ඔබට සපයා ඇතිවිට. ඒ අනුවතරින් කෞද මොනසැකරයිඩය, කෞද ඩයි සකරයිඩය, කෞවද පොලි සැකරයිඩිය කියලා හඳුනාගැනීමේ හැකියාවක් ඔබට තියෙන්නඕන. ඒ වගේම ඒ අනුවතරෙන් කෞද ගලකෝස්, කෞද ෆෘක්ටෝස්, කෞද සුකරෝස්, කෞද පිෂ්ටය කියලා වෙන් කරලා ඔබට දුටු පමණින් කියන්න හැකියාව තියෙන් ඕනේ. ඔබ ඇඳීමට නොවෙයි ඔබේ හඳුනාගැනීමට මහන්සි වන්න. එසේ නම් දුවේ පුතේ ඔබට ඔබ සැමට. විභාගජය ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා, නැවතත් අපි හමුවන බලාපොරොත්තුවෙන් ඔබ සැමට ආයු බෝවන්.